මිතුන ලග්නය සමහරු මට කතා කරලා කියනවා ඔබතුමා මේ බොහොම ලස්සනට මිතුන ලග්නේ වර්ණනා කරලා තාමනම් මුකුත් දැනුන්නේ නැහැ කියලා. මම ඒකයි කිව්වේ ඔබගේ කෙරුවාව අනුව තමයි මේ ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඔබ ව්‍යාපාරයක් කළත් වෙන කටයුත්තක් කළත් රැකියාවක් කරත් ඔබේ කෙරුවාව අනුව තමයි මේකේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. සමහරු බලා ඉන්නවා ග්‍රහ මාරුවක් වෙලා දැන් මට මේ ලොතරැයියක් ඇදෙයිද නැත්නම් මේ කොයි පැත්තෙන් හරි මේ මුදල් ලැබෙයිද? එහෙම නැහැ. අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ. ක්‍රියාත්මක වෙන්නේ ප්‍රතිඵල ලැබෙනවා. ප්‍රතිඵල සාර්ථකයි. මම ඒකයි කිව්වේ. ඔබ මෙතෙක් කල් පහුගිය කාලේ දේපල විකුණන්න, ගයක් විකුණ ගන්න, ඉඩමක් විකුණ ගන්න බලා හිටියා. කවදාවත් බැරි වුණා. දුන්නනම් පාඩුවට දෙන්න සිද්ධ වෙනවා. හැබැයි දැන් එහෙම නැහැ. දැන් ලෑස්ති වෙන්න මේ වැඩේට. ඒ නිසා ඔබට සෙනසුරු මාරුව අනුව බෝගම්බර හිරගෙදරින් භාග්‍යස්ථානගත වුණා. ඒ නිසාම ඔබට ඔබේ ජීවිතයේ යම් කිසි ජයග්‍රහයි ඉලක්කයක් කරා යන්න සබදාම ඔන්න පාර කියලා දීලා තියෙනවා. බ්‍රහස්පති 11 වෙනි ඉන්නේ මේෂ රාශියේ. 11 වෙනි බ්‍රහස්පති ආපුවම මේ රාශි 12 ඔබට විශාල පෙරලියක් ජයග්‍රහරි පරිවර්තනයක්. අපි කිව්වොත් ජීවිතයේ යම් කිසි වෙනසක් පෙරලියක් ටර්නින් පොයින්ට් එකක් බවට පත් කරලා තියෙනවා. දැන් මිතුන ලග්නය තේරුම් අරගෙන කටයුතු කරන්න මේ ඉදිරි කාලය මේ බ්‍රහස්පති අවුරුදු එකමාරක් මේ රාශිය යනවා. මේ රාශිය යන නිසා ඔය කාලය තුල බොහෝ වෙලාවට විවිධ ආදායම් මාර්ග ඇති වෙන්න පුළුවන්. විවිධ ඔබට පහුගිය කාලේ ඇති වෙච්ච ලාභහානි සමනය කරගෙන යන්න පුළුවන්. පෙර කුසල් බලයක් ක්‍රියාත්මක වෙනවා. නමුත් මම කිව්වේ අර සෙනසුරු මහදස අතුරුසා තියන අයට. කේතු මහදස කේතුගේ අතුරුසා. සෙනසුරු මහදසාවේ සඳුගේ අන්තර්දසා තියන අයට. මම ඔය කියන ප්‍රතිඵලයේ නොලැබෙන්න පුළුවන් ඒ ආකාරයෙන්. ඒ නිසා ඔබ කියයි මොකද්ද මේ කියන කතාවේ තේරුම. එහෙනම් ඔබ ජන්මපත්‍රයේ අනිවාර්යෙන් පරීක්ෂා කරගත යුතුයි. පරීක්ෂා කරගෙන අඩු ගානේ මේ තියෙන දුර්වල බලපෑම යහපත් කරගන්නට කුසලයක් බවට පත් කරගන්නට අපි ප්‍රඥාවෙන් කටයුතු කළ යුතුයි. එහෙම වුණොත් ඔන්න මිතුන ලග්නයට සුවිශේෂ වූ ග්‍රහ ගෝචරයක් දැන් උදා වෙලා තියෙනවා. වැඩ පටන් ගන්න. ඔබ අධ්‍යාපන ලබන දරුවෙක් නම් නිසකවම ඔබගේ විභාග සමර්ථ වෙන්නට ධාරණ ශක්තිය ඇති වෙන්නට හේතු වෙනවා. ඉතින් විශේෂයෙන්ම මම කියන්නේ අපි මේ පොදුවේ ග්‍රහයින්ගේ ගෙවල් මාරු කිරීම ගැන මේ කියන්නේ. ඒ කිව්වහම සමහරු හිතන්න පුළුවන් මට එයා දන්නේ නැහැ එයාගේ ජන්මපත්‍රේ පෙර අකුසලයක් පළ දෙන වෙලාවක් තියෙනවා නම් සමහර වෙලාවට ওই ග්‍රහ මාරුව ඔය කියන විදිහට විපාක නොදෙන්න පුළුවන්. ඉතින් ඒකයි කියන්නේ යම් කිසි විදිහක අපි සාමාන්‍යයෙන් උදාහරණයක් ගත්තොත් යම් සතුරු විරුද්ධකාරයෙක් ඉන්නවනම් ඒ විරුද්ධකාරයා මගේ ඉලක්කයට යන්න දෙන්නේ නැත්තම් හැම තිස්සෙම මම පාඩු සිද්ධ වෙනවා නම් මගේ සේවකයෝ සමහරවිට මං ගැන හිතන විදිහ වැරදිලා මට අලාභහානි කරන්නම තමයි බලන්නේ. මගේ වටිනාකම මේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. නොතේරෙන්න හේතුවක් තමයි අන්න අර අකුසලයක් පළ දෙන කාලේ ඇති වෙන විපාක. ඉතින් මේ නිසා මේක තේරුම් අරගෙන ජන්මපත්‍රයේ පරීක්ෂා කිරීම තුළින් නිවැරදි තීන්දුව ගන්න. නිවැරදි තීන්දුව අරගෙන කටයුතු කරන්න. හැබැයි මම නිතරම කියන්නේ කොහම වුණත් යම් කිසි කෙනෙක් මේ සීලයක් ආරක්ෂා කරගෙන මගෙන් මටත් මන් නිසා තව කෙනෙකුටත් හානියක් නොවෙන්න ජීවත් වෙනවනම් අවංක චරිතයක් නම් නිසකව මිතුන ලග්න හිමියනි ඔබ මේ ඉදිරි කාල සීමාව ඉතාම සතුටුදායක ඉතාම සැනසීමෙන් ගත කරන කාල පරිච්ඡේදයක් බවට පත්වේ.